කළ නොහැක්කක් නොමැත. අප අභියෝග වලටත් අභියෝග කළ ජාතියක්. මේ අපි අපිම නැගී සිටිය යුතු සමයක්. කොරෝනා වලට එරෙහිව නව නිපැයුම් අපම නිර්මාණය කරන සමයක්. Innovative mind. නවෝත්පාදන දැක්ම. අපි පුංචි කාලේ අහලා තියෙන බොහොම රසවත් කතාවක් ඉබ්බගේ හාවගේ තරගෙට දුවීමේ කතාව. මේ කතාවේ හාවා Taman පිළිබඳව අධිදක්ෂීරුවෙන් ඉබ්බා පිටිපස්සෙන් එනවා ඇති කියලා ටිකක් නිදාගත්තා. හැබැයි ඉබ්බා කලේ Tamanගේ අභිප්‍රාය කරා යන්න බොහොම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව Tamanගේ ගමන සැලසුම් සහගත විදිහට ගියා. එනිසා මේ වෙලාවෙත් අපි Taman පිළිබඳව අධිදක්ෂීරුවෙන් නිදිගත් හාවෙක් නොවි වැඩ කරන ඉබ්බෙක් වෙනවනම් හරි වැදගත්. ඒක තමයි වැදගත්ම දේ බවට පත්වන්නේ. ඔබ නිවසට වෙලා සමහර වෙලාවට සිතමින් බොහෝ දේ සිතමින් ඉන්න කාලය වැඩ කරමින් වැඩ කරන ඉබ්බාගේ චරිතයට පණ පෙව්වොත් අපිට බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තිබේවි. අදත් අපි සූදානම් ඒ විදිහට වැඩ කරමින් මේ සමාජයට බොහෝ දේ ඉදිරියට තිළිණ කරන්න සූදානම් දැනටත් තිළිණ කර ඇති චරිතයක් පිළිබඳව කතා කරන්නට නවෝත්පාදන දැක්ම තුල බොහෝ මේ කාලයේ අවශ්‍ය බොහෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය බොහෝ නිර්මාණ කරන සහන් රණසිංහ මහත්මයා අදත් අපත් සමග එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපි පෙර වැඩසටහන් කිහිපයකම එතුමාගේ නිෂ්පාදනයන් පිළිබඳව නවෝත්පාදනයන් පිළිබඳව කතා කළා. අද දවසේදී තවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒ වගේම රෝහල් වලට අවශ්‍ය නව නිෂ්පාදන කිහිපයක් පිළිබඳව කතා කරනවා. ICU bed, face mask, then negative fascia chamber මේ ආදී බොහෝ නිර්මාණ පිළිබඳව. දැන් රට මේ වන විට වෙනත් රටවලින් ආනයන අපනයන ක්‍රියාවලියන් සීමා වෙලා තියෙනවා. අපිට අවශ්‍ය කරන සමහර වෙලාවට ෆේස් මාස්ක් පවා අපි මුල් අවස්ථාවේදී පිට රටින් ගේනකම් බලාගෙන ඉඳි. හැබැයි අපේ රටේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන වගට සාක්ෂි සැපිව බොහෝ දෙනෙක්. ඔබතුමා මේ දැන් නිර්මාණය කරලා තියෙන ICU beds මේ නිර්මාණය පිළිබඳව අපිට කියන්න. ඔව් ඇත්තටම මෙය ස්වයංක්‍රීය කියන්නේ ඉලෙක්ට්‍රික් ICU ඇඳක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දැන් මෙහි නිෂ්පාදනය කරන්නේ මෙකැනිකල් ඇඳවල. ඒ කියන්නේ හරි ලීවරයක් කරකවලා තමයි වෙන අතින් කරකවලා වෙනස් කරන්න තියෙන්නේ. මේකෙදී අපි ස්වයං දුරස්ථ පාලකයක් මගින් සහ ඇඳ මත තියෙන බොත්තම් මගින් ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ ඇඳ උස්සන්න පහත් කරන්න, ඒ වගේම ඔළුව කොටස උස්සන්න, කකුල් කොටස වෙනම ඒ කියන්නේ උස්සන්න හෝ පහත් කරන්න, ඇඳ සම්පූර්ණ රෝගියා අංශක 30ක් දක්වා ඇල කරන්න, ඒ කියන්නේ මේ ඔළුව කොටස උස්සලා කකුල් කොටස පහත් කරන්න. අන්න ඒ වගේ ඒ ICU ඇඳක තියෙන සියලුම උපාංග, එහෙම නැත්නම් සියලුම ෆීචර්ස් ඇතුළත් වෙන ඇඳක් තමයි අපි නිෂ්පාදනය කරේ. ඊට අමතරව මෙහි පුළුවන් සෞඛ්‍ය කර්මණ දුර ඉඳන් ඔහුගේ රෝගියාගේ තියෙන රෝගියට සවි කරලා තියෙන උපකරණවල පාටාංක ලබා ගන්නවා. ඒක කොහොමද? ඒ කියන්නේ රෝගියාගේ පාටාංක ලබා ගැනීම සිද්ධ කරන්නේ කොයි ආකාරයකින්ද? දුර සිට දැන් රෝගියාට සම්බන්ධ කරන patient monitoring, එහෙම නැත්නම් උෂ්ණත්ව මාන, එහෙම ඒ වගේ දේවල් අපි ඇඳේම සවි කරලා තියෙනවා. patient monitoring වගේ ඒවා දැන් රෝගියාට සම්බන්ධ කරාම එහි එම මොනිටරේ තියෙන දත්ත අපි ලබා ගන්නවා රහන් රහිත තාක්ෂණය මගින් දොස්තරවරුන්ගේ එමෙතන් හෙදියන්ගේ මේසේ මත තියෙන මොනිටරයකට. කොච්චර දුර ප්‍රමාණයක් අපි හිතමුකෝ දැන් මේ ICU bed දෙක තියෙන දුර ප්‍රමාණය සහ වෛද්‍යවරයා ඉන්න දුර ප්‍රමාණය අතර කොච්චර සීමාවක් ඇතුළත මේ දත්ත සාමාන්‍ය මීටර 20ක් වගේ වෙන පුළුවන් දුර ප්‍රමාණයක්. ෆේස් මාස්ක් දැන් බහුලවම දැන් හැම දිනෙකටම මුවාවරණ පළඳන්න කියන කාරණය කියලා තියෙනවා. හැබැයි එකපාරක් මුවාවරණයක් පළඳුවාට පස්සේ ඒක අපිට වීසි කරන්න සිද්ධ වෙනවා. දැන් සාමාන්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයේ හේයි මේකට විකල්පයක් විදිහට මේක සිද්ධ කළේ. ඔබේ නව නිෂ්පාදනයේ මේ 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 ෆේස් මාස්ක් එකේ තියෙන විශේෂත්වය මොකක්ද? ඔව් අතර මෙහිදී නිලංග සහ සංජය, නිලංග ගමගේ සංජය මහේෂ් දයානන්ද කියන අපේ බැච් එකේ මොරටුවේ අපේ බැච් එකේ හිටපු යාළු දෙන්නෙක් එකතු වෙලා කරේ. මෙහිදී කරේ නැවත භාවිතා කරන්න පුළුවන් මුහුණු ආවරණයක්. එහිදී ෆිල්ටර් ඒ කියන්නේ පෙරහන් කොටස ගලවලා අයින් කරන්න පුළුවන්. අයින් කළා මේ ප්ලාස්ටික් මුහුණු ආවරණය. එතකොට මේ ප්ලාස්ටික් මුහුණු ආවරණය
පිරිසිදු කරන්න පුළුවන් විසබීජ නාශක දියරය දාලා පිරිසිදු කරන්න පුළුවන් පෙරහන් කොටස විතරයි නැත්නම් ෆිල්ටර් කොටස විතරයි නැවත නැවත සවි කරලා පාවිච්චි කරන්න ඕන ඒ කියන්නේ කොපමණ කාලයක් ඕන තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද ඔව් දිගටම පාගෙන පරිසරයෙන් පාවිච්චි කරොත් ප්ලාස්ටික් ඒ කියන්නේ මාස්ක් එක කැඩෙනකම් පාවිච්චි කරන්න පුළුවන් ඔව් දැන් අපි සාමාන්‍යයෙන් වෙළඳපොලේ ෆේස් මාස්ක් එකක් දැන් පහුගිය දවස්වල නම් විශාල මිල ගණන් යටතේ විකුණුවා මොකද හිඟතාවය නිසා දැන් හැබැයි රෝගීවල් වල තමන්ම නිෂ්පාදනය කරගන්නවා මේ දැන් නැවත නැවත පාවිච්චි කිරීමේ හැකියාව තිබිදි කොපමණ මිලක් විතර සාමාන්‍යයෙන් යනවද සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන රුපියල් 500ත් 600ත් වගේ අතර ගානකට अपहसुतावयान වාතය හරිය ආකාරව පැමිණෙන්නේ නැති අපහසුතා සහිත දේ මාස්ක් අපිට පාවිච්චිදී හමු වෙනවා මෙහි ඒට විකල්ප හොයාගෙන තියනවද කොහොමද ඔව් අතරම මෙහිදී අපි මේ මාස්ක් මුහුණු ආවරණයේ අවසන් මුහුණු ආවරණයේ ඩිසයින් එක ගන්න ඉස්සෙල්ලා මෙයින් අටක් නිර්මාණය කරා මුලින්ම අපි නිර්මාණය කරපු එකේදී පැනල ගත්තට පස්සේ මෙහි සම්පූර්ණයෙන්ම මුහුණ වටේටම සීල් වෙනවා ඒතර අර මේ පෙරහන් කොටස හරහා පමනයි එන්නේ එතකොට ඒක මදි හුස්ම ගන්න අමාරුයි ඊට පස්සේ අපි නිර්මාණය කරපු එකේදී පේන්නේ නැහැ කියන්නේ ඒක දැම්මට පස්සේ ඉස්සරහා පැහැදිලිව පේන්නේ අර ඒ විදිහට අපි වෙනස්කම් කරමින් අටක් නිර්මාණය කළා අවසාන එක තමයි දැන් නිෂ්පාදනය කරන්නේ මේ ෆේස් මාස්ක් එක. ඒ හිදී අර තියෙන මේ අපහසුතා සියල්ල මැඩලමින් තමයි මේ වෙනකොට අවසන් නිෂ්පාදනය සිද්ධ කරලා තියෙන්නේ. අපි 3D print කර කර පරීක්ෂා කරලා බැලුවා. ඊට පස්සේ දාගෙන ඒක දාගෙනත් වැඩ කළා එහෙම කිසිම කියන්නේ මේ අපහසුයක් නොවන මට්ටමට ආවට පස්සේ තමයි නිපදවන්න පටන් ගත්තා. ඊළඟට අපි මේ ICU beds, face mask ඊගවට අපිට ඔබේ තවත් නිෂ්පාදනයක් නවඋත්පාදනයක් කියනවා negative fissure chamber නේ. ඔව් එහෙදි වෙන්නේ අතර මේක කොරෝනා විතරක් නෙවෙයි වෛරස් රෝගින් දැන් වාතයේ පැතිරෙනවා නම් මෙහිදී කරන්නේ ඒ රෝගියා ඉන්න කොටස එහෙම නැත්නම් අපි කියමු කාමරයක් කියලා ඒ කාමරයේ පීඩනය සාමාන්‍ය වායුගල පීඩනයට අඩුවෙන් තියාගන්නේ. එතකොට එළියෙන් තියාගෙන පොඩි කවුලුවක් විතරයි තියෙන්නේ හුලං ඇතුළේ ඉන්නේ. අනිත ඔක්කොම සීල් කරනවා. එතකොට පීඩනය වායුගල පීඩනයට අඩු නිසා හුලං ඇතුළට එීම පබ්නයි සිද්ධ වෙන්නේ. හුලං පිට ඒ කියන්නේ වාතය පිට යෑමක් සිදු වෙන්නේ නැහැ. එතකොට ඒ පිට වෙන වාතය දැන් ඊට පස්සේ අපි පොඩි ෆෑන් එකක් දාලා ඒ පිට වෙන වාතය වෛරස් ෆිල්ටර් එකක් හරහා තමයි එළියට දෙන්නේ. එහෙම වුණාම වෙන්නේ දැන් ඒතකොට ඇතුලේ තියෙන වාතයේ වෛරස් තිබුණත් අර ෆිල්ටර් එක හරහා යනකොට පිරිකලා තමයි එළියට යන්නේ. හැමතිස්සෙම ඒතකොට දැන් අපි ගත්තොත් ඒක වාට්ටුවක් ගත්තොත් ඒ වාට්ටුව එක රෝගියෙක් ඒ චේම්බර් එක ඇතුළට දැම්මොත් එතකොට ඇතුල් කියන්නේ වාට්ටුවේ පැතිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. වාතය එක තැනින් ඇතුළට එනවා. අර පිට වෙන වාතය වාට්ටුවෙන් එළියේ පිරිසුදු කරලා පිට කරන්න පුළුවන්. ඔව් දැන් අපි රෝහලක එක්කෙනෙක් දෙන්නෙක් කොරෝනා රෝගීන් ඉන්නවා නම් මේක පහසුයි. නමුත් අපිට IDH වැනි රෝහලක එක වාට්ටුවක් තුල සමහර වෙලාවට 10ක් 20ක් 30ක් වෙන්නත් පුළුවන් කොරෝනා ආසාදිත රෝගීන් ඉන්නේ. එතෙන්දී එක්කෙනාට මේ විදිහට සීල් කරපු කුටි සකස ගන්න වෙනවද? ඒ කියන්නේ දැන් එක් රෝගියෙකුට එකක්ද? ඔව් සාමාන්‍ය රෝගියෙකුට එකක් තමයි නැත්නම් වාට්ටුවට දැන් එකම මට්ටමේ ඉන්න රෝගී තත්ත්වයේ එක සමාන වගේ නම් වාට්ටුවකටත් පුළුවන්. ඇතර ගොඩක් කාලවට මේ මං බලපු රෝහල් අපි ඇතර මේ නාගුඩ රෝහලේ ඒකේ කොරෝනා වාට්ටුව රෝගීන් වෙන වෙනම තියෙන්නේ. වෙනම පාටිෂන් කරලා වෙන වෙනම ඉන්නේ. එතකොට ඒයින් ඒවට වෙන වෙනම සවි කරන්න පුළුවන්. අපිට නිකන් සරලව නිකන් උපකල්පනයක් කරන්න බැයිද එහෙම රෝගීන් ඉන්න එකක් සම්පූර්ණ වාට්ටුවක් මේ විදිහට ආවරණය කරලා කරන්න හැකියාව ඒකට අර යන මුදල අවම කරගන්නට හැකියාවක් තියෙනවද කොහොමද ඔව් පුළුවන් එහෙමත් කිරීමේ හැකියාවක් තියෙනවා ඒ සඳහාත් අදහසක් තියෙනවා ඔව් හරි ඒකත් බොහොම වටිනවා දැන් මේක දැන් සාමාන්‍යයෙන් අපිට සෞඛ්‍ය ආරෝග්‍ය ශාලාවක් එහෙම නැත්නම් ස්පිරිතාලයක් කිව්වට පස්සේ නොමිලේ තමයි ලංකාවේ සෞඛ්‍ය පද්ධතික සියල්ල නොමිලේ ලබා දීම සිද්ධ කරන්නේ. හැබැයි මේ අවස්ථාවේදී මේ රට ව්‍යසනයකට පත් වෙලා තියෙන අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඒවා රජය මගින් මේක
කිරීමේ හැකියාව ඇති පසුබිමක මූල්‍යමය වශයෙන් සරල තැනක තියෙනවද කොච්චර විතර මුදලක් යයිද සාමාන්‍යයෙන් එක රෝගියෙක් වෙන කුටියක් පාර්ටිෂන් කළා තියෙනවනම් ඒ කූල් මේ කළා තියෙනවනම් සාමාන්‍යයෙන් ලක්ෂ 2.5 3 4 ගණකින් අර ඉතුරු ටික කරගන්න පුළුවන් සීල් කරන ටිකයි ඔක්කොම ටික ඉතුරු ටික කරගන්න පුළුවන් මේ පීඩනේ පවත්වා ගන්න ඊළඟට මේ සිලින්ට් පම්ප් සිලින්ට් පම්ප් ඒ මොකක්ද ඒක කොහමද ඒක මොකක්ද ඒක ඒක ඇත්තරම අපි මේ මේ අවස්ථා නිර්මාණය කරපු එක නෙවෙයි 2017 විතර නිර්මාණය කරේ එතනදී වෙන්නේ දැන් රෝගියෙකුට එකම ශීඝ්‍රතාවකින් මොකක් හරි බෙහෙතක් ඇතුල් ශරීරය ඇතුල් කරන්න ඕන මිලිලීටර් 10 20 50 සිරින්ජ් තියෙනවනේ හිතන්න පැයකට 1 මිලිලීටරයක් වෙන්න ඇතුල් කරන්න ඕන පැය 20ක් අකණ්ඩව එහෙම වුණොත් අර මිලිලීටර් 20 සිරින්ජ් එක අරගෙන ඒකට ඒ බෙහෙත පුරවලා අපි සිරින්ජ් පම්ප් එක හරහා සවි කරන රෝගියාට ඊට පස්සේ මේ සිරින්ජ් පම්ප් එකේ සෙටින්ග්ස් වෙනස් කරලා අපිට පුළුවන් පැයට මිලිලීටර් 1 ගානේ පැය 20ක් රෝගියාට එම බෙහෙත ඇතුල් කරන්න. එතකොට ස්වයංක්‍රීයව එක දිගට මේ රෝගියාට එකම ශීඝ්‍රතාවයෙන් යුක්තව ඒ බෙහෙත යනවා එංග ඇතුලට. ඒකේ අකණ්ඩව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒක හරියට ක්‍රමවත් විදිහට සැලසුම් සහගත කරාම පස්සේ අකණ්ඩව ගෙන යන්න හැකියාව තිබෙනවා. ඒක දැන් මේ අවස්ථාවේදී නෙමෙයි කිව්වේ මීට පෙර ඒ කියන්නේ කුමන හෝ රෝගීන් තත්වයන් අපි මහරගම පිළිකාරෝහලේ පරීක්ෂා කළ බැලුවා. ඉන් පස්සේ 40 ඒ කියන්නේ පැය 50ක් තිස්සේ රෝගියෙකුට සේලයින් යවලා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරියන්නේ. ඔව්. තවත් අපි අවසන් නිෂ්පාදනය. නර්ව් ස්ටිමියුලේටර් එක. ඒක අපි 2016 දී කරේ. කරාපිටිය රෝහලේ ડોක්ටර් ගැමුණු හේවා විතරන දෙක ඒ කියන්නේ කන්සල්ටන්ට් පීඩියාට්‍රික් නියුරොලොජිස්ට් කෙනෙක්. එතකොට එහිදී කරේ අපේ දැන් අතක් වැඩ කරන්නේ නැත්තම් එමත අපි දුමේ ඇඟිල්ලක් වැඩ කරන්නේ නැහැ කියලා. අපි සුලැඟිල්ල වැඩ කරන්නේ නැත්තම් එතකොට පොඩි අයට මේ ඒ කියන්නේ මොළෙන් සිග්නල් එක යන්නේ නැහැ කියන එකනේ. එතකොට මේ ඒකට අදාළ මාංශ පේශියට අවශ්‍ය වෙනවා බෙහෙත ඇතුල් කරන්න. දැන් පොඩි අයගේ හැම මාංශ පේශිය හරියට අඳුර ගන්න අමාරුයි. ඒක නිසා කරන්නේ පොඩි නීඩල් ඉදිකටුවක් තියනවා ඒක ඇතුල් කරලා මේ උපකරණය ඒකට සවි කරාම අපි මොළෙන් දෙන සිග්නල් එක ඒ මොළෙන් දෙන සංඥාව දෙනවා මේ උපකරණය නිපදවලා. එතකොට හරියට මේ සුලැඟිල්ලට අදාළ මාංශ පේශිය වැදුනොත් මේක වැඩ කරන්න ගන්නවා මේ සුලැඟිල්ල. එතකොට උපකරණය අයින් කරලා බෙහෙත් ටික අර මේ නීඩල් එක හරහා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ විදිහට කරේ ඒක ඇමරිකාවේ නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයට යුනිට් 20ක් එන් යවුවා. ඔව් දැන් මේ 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 සියලු නිෂ්පාදනය ඔබ මේ 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 අවස්ථාවේදී සෞඛ්‍යශේෂ්ඨයට අදාළ නිෂ්පාදනයන් 11කට පමණ නිෂ්පාදනයන් සිද්ධ කරලා තියෙනවා. දැන් කුමන හෝ රෝහලක් පෞද්ගලික රෝහලක් ආයතනයක් මේ නිෂ්පාදනය මිලදී ගන්න. එහෙම නැත්නම් ඔබට යම් ආකාරයක මේ දේවල් සිද්ධ කරන්නට අත්උදව් දෙන්නට කුමන හෝ ආකාරයක බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබතුමා සම්බන්ධ කරගන්නට පුළුවන් හැකියාව තියෙන ක්‍රමවේදය කොහොමද තියෙන්නේ? මගේ දුරකථනය හෝ ඊමේල් මාර්ගයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. දුරකථන අංකය කියනවා මගේ දුරකථන අංකය 0716 834335 0716 834335 දුරකථන අංකය. එහෙම නැත්නම් ඊමේල් මාර්ගයෙන් sahan@sanota.lk
විශභීජහරණ කුටි තිබෙනවා. හැබැයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳව කතා කිරීමේදී ඔවුන් හැම වෙලෙම රෝගීන් සමග නිරතුරුව ගනුදෙනු කරන නිසා සමහර වෙලාවට ඔවුන් තුලත් කුකුසක් තියෙනවා. තමන්ගේ විෂබීජ තිබෙනවා, කොයි ආකාරයෙන්ද මේක විෂබීජහරණය කරන්න කියලා සහ ඊටමත් සුළු වේලාවකදී පහසුවෙන් කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳව ඔවුන් සිතා බලනවා. මොකද්ද ඔබතුමා කළ නිර්මාණය තුළ තියෙන සුවිශේෂත්වය? ඔව්, මේ සම්පූර්ණ ස්වයංක්‍රීය විෂබීජහරණ කුටියක්. එහිදී අපි ගන්නේ දැන් කවුරුහරි විසබීජහරණ කුටියට ඇතුළු වුණාම ස්වයංක්‍රීයව එය ක්‍රියාත්මක වෙනවා. එතනදී පුළුවන්, ඒ කියන්නේ ඒ පාලනය කරන මුලින් පාලනය කිරීමේ පාලන පුවරුවෙන් එක එක ස්ථාවර තුනක් තියෙනවා. ඒ කියන්නේ අඩු, මධ්‍යම සහ උපරිම. ඒ කියන්නේ පීඩන මට්ටම්ද? පීඩන මට්ටම්ද? නැහැ, ඒ කියන්නේ එය ක්‍රියාත්මක වෙන වෙලාවන්. ඒ කියන්නේ ගත්තොත් ගොඩක් අනතුරුදායක ඒරියා එක මතක් ප්‍රදේශයක ඉඳන් පැමිණියොත්, ඒ කියන්නේ කොරෝනා වාට්ටුවක ඉඳන් ගත්ත එය උපරිම මට්ටමට මේ කරකවලා ඔන් කළා තිබුවම එතකොට ඒ වැඩි වෙලාවක් ඔහුව පිරිසුදු වෙනවා. ඒ විදිහට මුලින්ම එක සැරයක් එය මේ පද්ධතියේ ක්‍රියාකාරී සෙටින්ග්ස් හදන්න ඕන. ඊට පස්සේ ඒකට අනුව ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ විෂබීජහරණ කුටියේ සාමාන්‍ය වපසරි ස්පේස් එක කොච්චර විතර ප්‍රමාණයක්ද? අඩි 3.3 උස අඩි 8යි. ඒ විෂබීජහරණ කුටියට දැන් ඔබ කිව්වා දැන් අවදානම් සහිත ස්ථානයක අපි දුර රෝහලක වගේ නම් ඒ ක්‍රියාකාරී මට්ටමේ මේ හරියට ඇඩ්ජස්ට් කරලා සැට්‍රේ කරලා ඒක දැන් අඩු මට්ටමයකදී එතකොට ඒ කියන්නේ අපිට යම් ආකාරක අපිට ඒක තීරණය කරන්නේ කොහොමද මේක අඩු මට්ටමේ තියෙන සහ උපරිම මට්ටමේ තියෙන කාරණා? ඔව් එහෙමයි. එතන ගන්න පුළුවන් දැන් කොරෝනා අවදානම් ප්‍රදේශ. එහෙම නැත්නම් රෝහල් වල වගේ උපරිම මට්ටමට තියෙන එක වඩා හොඳයි. මොකද ඒ වෛරසය තියෙන වැඩි ඉඩක් තියෙනවා. එහෙම නැතුව ගත්තොතින් එක කාර්යාලයකට එහෙම නැත්නම් කර්මාන්තශාලාවක මධ්‍යම මට්ටම හෝ අඩු මට්ටම තෝරා ගන්න පුළුවන්. දැන් අපි කාර්යාලයක හෝ අපි හිතමුකෝ කාර්යාලයක අපි ඉන්නවා. ඒ කාර්යාලයේ පුද්ගලයන් 150ක් 200ක ප්‍රමාණයක් පිරිසක් ඉන්නවා. පිරිස් බලකාය. මේ 150 200ටම එක කුටියක් තුල එක ප්‍රමාණයක් දැම්මට පස්සේ කොච්චර කාලයක් මේක පාවිච්චි කිරීමේ හැකියාව සහ ඒකේ කොහොමද තත්ත්වය? ඔව්, සාමාන්‍යයෙන් ලීටරයකින් පුද්ගලයන් 40කට වගේ විසබීජහරණ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මධ්‍යම ප්‍රමාණයට දැම්මම උතර අඩු එකට දැම්මොත් ඊට වඩා වැඩි, උපරිම එකට දැම්මොත් ඊට වඩා අඩු වෙන ප්‍රමාණයක් තමයි. අපිට ඊට පස්සේ මේ විෂබීජ හරණ රොබෝ යන්ත්‍රය පිළිබඳව. ඔව්,
එහිදී අපි එම රොබෝ කොයි විදිහේ එකක්ද එහි තියෙන්නේ පාරක් ඒ කියන්නේ සලකුණු කළ මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමටත් හැකි වෙන ආකාරයට සහ දුරස්ථ පාලකකින් ක්‍රියාත්මක කිරීමට හැකි වෙන ආකාරයට එහිදීත් අපි අවධානය යොමු කරේ කොරෝනා රෝගීන් හෝ කොරෝනා යයි සැක සහිත රෝගීන් ඉන්න වාට්ටු පිළිබඳව මොකද ඇතුළට යන්නේ නැතුව අපිට එළියේ ඉඳන් එම රොබෝ ක්‍රියාත්මක කරවලා විෂබීජ හරණ කටයුතු සිදු කරන්න පුළුවන්. කොච්චර උසක් වගේම කොහොමද මේ විෂබීජ හරණය සිද්ධ කරන්නේ රොබෝ යන්ත්‍රය හරහා? රොබෝ යන්ත්‍රය මත තියෙනවා ඔය විෂබීජ හරණ දියර විෂබීජ නාශක දියර පුරවපු ටැංකියක්. එතකොට ඒ ටැංකිය මගින් පීඩනයකින් යුතුව විෂබීජ නාශක දියරය එල්ල කරනවා වටේටම. ඒකෙන් තමයි විෂබීජ හරණ කටයුතු සිදු වෙන්නේ. ඒ කියන්නේ වාට්ටුව හෝ ඒ ඉන්න ප්‍රදේශයේ මුළු ප්‍රමා මේ ප්‍රදේශම ආවරණය කරන ආවරණය කරන හැකියාව තියෙනවා. ඒ දැන් අපි හිතමුකෝ දැන් අතුරු මාර්ග දැන් වාටුවේ ප්‍රධාන ඒ කියන්නේ ඇඳන් අතර යාමේදී එක එක් ඇඳවල් අතරට යාමේ හැකියාවක් තියෙනවා. මේ ඇත්තරම ඒක අඩි දෙකක් පමණ දිග අඩි එකමාරක් පමණ කුඩා රොබෝ කෙනෙක්. මේ එතකොට ඕනම ඍජු මාර්ගයක නැතුව හැරවීම කිරීම හැරවීම එක ළඟ හැරවීමේ ඒ කියන්නේ එක ළඟ අංශක 180ක් හැරවීම තියෙන එක තැන. ඒ වගේම ඕන වංගුවක් ගන්න පුළුවන් වෙන්න ඒ මෙහිදී තියෙනවා අර ස්වයංක්‍රීයව ආරෝපණය කිරීමේ හැකියාව. ඒ වගේම සලකුණු කර මාර්ගය දිගේ යෑමේ හැකියාව. ඒ වගේම ඉදිරියෙන් මොකක් හරි කුමන හෝ බාධකයක් තිබුණොත් ස්වයංක්‍රීයව එහි නැවතිලා දැන් පුද්ගලයෙක් වගේ නම් එහිදී අනතුරු ඇඟීමේ සංඥාවක් නිකුත් කරනවා. ඔහු ඉවත් වූ පසු නැවත ස්වයංක්‍රීයව ගමන පටන් ගන්නවා. දැන් අපිට දැන් සමහර වෙලාවට රිමෝට් කන්ට්‍රෝල් එකක් එහෙම නැත්නම් දුරස්ථ පාලකයක් මගින් පාලනය කිරීමේදී සමහර දෙනෙක් මේ ආරෝග්‍ය ශාලාව හෝ සෞඛ්‍ය සේවකයන් සමහර දේ පිළිබඳව මෙහි විෂයානුගත දැනුම නැති වෙන්න පුළුවන්. තාක්ෂණික ඥානය නොමැති වෙන්න පුළුවන් ඒ පිරිස්වලට. එහිදී යම් ආකාරයක මූලික තාක්ෂණික දැනුම තිබුණොත් ඇතිද? එහෙම නැත්නම් මේ පිළිබඳව වැඩි තාක්ෂණික දැනුමක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක්. නෑ, අතරම මේ හදලා තියෙන්නේ මූලික තාක්ෂණ දැනුමක් නැති කෙනෙකුටවත් ඉතා පහසුවෙන් මේ හැසිරවීමට හැකියාකාරතම අපි නිර්මාණය කළා තියෙන්නේ. හදිස්සියවත් දැන් අපි හිතමුකෝ මේ නිෂ්පාදනය නවනිත් උත්පාදන ක්‍රියාවදාමය තුළ අපි හිතමු යාපනය ප්‍රදේශයකට දැන් ඔබ මෙහි නිෂ්පාදනය කරන්නේ යවනවා. එහිදී කුමන හෝ යන අතරතුර හෝ ක්‍රියාත්මක වීමේදී යම් ආකාරයක අක්‍රීය මට්ටමේ කුමන හෝ ස්ථානයක යම් ආකාරයක ඒක ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම අක්‍රීය වුණොත් එහෙම කොහොමද ඔන්ලයින් මගින් හෝ ඒක සකසා ගැනීම පුළුවන්? නැත්නම් ඔබටම ඒ ස්ථානයට යාමට වෙනවද කොහොමද? ඔබ එහෙම සාමාන්‍ය කුඩා තාක්ෂණ දෝෂණයක් වගේ නම් අපිට දුරකථනයෙන් හරි එහෙම නැත්නම් වීඩියෝ කෝල් එකකින් වගේ අපිට එය නිවැරදි කරන ආකාරය ගැන දැනුම ලබා දෙන්න පුළුවන්. අපි කොහොමත් මූලික පරීක්ෂණ කියන්නේ මූලික මේන්ටෙනන්ස් කටයුතු සඳහා අපි අවශ්‍ය දැනුම ලබා දෙනවා. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් නම් අපිට ඒ වෙලෙම එතෙන්ට ගිහිල්ලා ක්‍රියාකාරීත්වයට පත් කරන්න පුළුවන්. ඔව්, අපිට ඊට පස්සේ මේ ඔබේ මේ අපිට කතා කරන්න තියෙන සේෆ්ට් චේම්බර් මෙඩිකල් ස්ටාෆ් මොකක්ද මේක ඒක ඇත්තරම අපි වෛද්‍යවරුන් ආපු ඉල්ලීමක් බාහිර රෝගී අංශවලට බාහිර රෝගී අංශයට දැන් වෛද්‍යවරයාට රෝගියා ළඟින්ම කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රශ්න තියෙන්නේ වෛද්‍යවරයා රෝගියාට නිරාවරණය වීමේ හැකියාව ගොඩක් වැඩි. ඒ කියන්නේ වෙන රෝගයකට ආවත් අපි දන්නේ නැහැ කොරෝනා ආසාදනය වෙලා තියෙනවද ඒ රෝගියාට එහෙම කිසි දෙයක් දන්නේ නැහැ. ඒ වගේම වෛද්‍යවරයා දැන් රෝගියා ස්පර්ශ කිරීමට සිද්ධ වෙනවා. දැන් ඒ වගේ දේ සඳහා තමයි මෙම කුටීරය නිර්මාණය කරලා තියෙන්නේ. මෙහිදීත් රෝගියාත් සමග කතා බහ කිරීමට රෝගියාගේ හෘද ස්පන්දන එක ස්ටෙතොස්කෝප් එක වේදනාලාව අපි නිර්මාණය කරලා තියෙනවා. රෝගියා වෛද්‍යවරයාත් අතර සම්බන්ධයකින් තොරව රෝගියාගේ රෝගියාට කියන්න පුළුවන් පින්තූරයක් ඇඳලා තියෙනවා, ලකුණු කරලා තියෙනවා 1, 2, 3, 4 ආකාරයට. එතකොට වෛද්‍යවරයාට කියලා තියෙන්නේ මේක අංක 1 තියෙන තැනින් තියන්න. එහෙම කියන උතර වෛද්‍යවරයාට නිරීක්ෂණය කරන්න පුළුවන්. නැත්නම් ඒ ශබ්දය අසන්න පුළුවන්. ආ, ඒ කියන්නේ ඒ වෛද්‍යවරයා සිටින කුටීරයේ සිට රෝගියා හදිසි මේ රුධිර පීඩනය එහෙම බලන්න ෆිෂෝ එක චෙක් කරන්න එහෙම ඒ ක්‍රියාදාමයේ කොහොමද? ඔව්, එතනදී අත්තසුම් දෙකක් තියෙනවා. වෛද්‍යවරයාට අත දාලා මේ ඒ අවශ්‍ය මේක අල්ලලා කියන්නේ පරීක්ෂණ කටයුතු කරන්න
ඒ කියන්නේ දැන් අපි හිතුවොත් ඇපෙන්ඩිසයිටිස් කියලා මෙතන චෙක් අල්ලලා බඩ අල්ලලා පොඩ්ඩක් බලන්න ඒ ටික කරන්න එතන රුධිර සාම්පල් ගන්න ඒකට අර මේ ග්ලව් එක මගිනක් දාලා කරන්න පුළුවන් ඒත් එක්කම රෝගියා ගියාට පස්සේ සනීපාරශක දියර මේ ස්වයංක්‍රීය වෙවිලා එය පිරිසුදු වෙනවා එතකොට කිසිම ආකාරයක වෛද්‍යවරයා රෝගියාට නිරාවරණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ මේදී. ඔව් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි මේ කාරණේ පිළිබඳව මම හිතන්නේ මේ මේ වැනි නිර්මාණ කිරීමේදී දැන් ඔබ පොඩි කාලේ ඉඳන්ම මේ වෙනසක් හොයාගෙන ගිය චරිතයක්ද දැන් මේ පාසල් දරුවනුත් මේ වැඩසටහන අහනවා උනුත් නව නිර්මාණ කරනවා නවෝත්පාදන කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා අභියෝගයක් වෙද්දී දැන් බොහෝ දෙනෙකු තමන්ගේ ගෙදරට වෙලා හිතන්නේ කොහොමද හිට වෙලා කන්නේ කොහොමද අපි උපයීමක් සිද්ධ කරන්න කියන කාරණේ. නමුත් රටට වැඩදායි ඵලදායි නිර්මාණයක් කරමින් මේ මොහොතේ අවශ්‍ය දේ කිරීමට මෙවැනි මේ හිතුවිල්ලක් ඇති වුණේ කොහොමද? මම හැම වෙලාවෙම ප්‍රශ්නයක් ආවම ඒකට උත්තරයක් හොයන්න සහ අපි දකින කියවන අහන දේවල් ඒ විදිහටම පිළිගන්න තුව. අතන බුදුහාමුදුර කියලා තියෙන්නේ ඒ වෙලෙම ඒ විදිහම පිළිගන්න කියලා නෙවෙයි ප්‍රශ්න කළා. ඒ කියන්නේ Tamanට වැටෙන විදිහට මේ දැන් අපි දෙයක් දැක්කම එහෙම නැත්නම් දෙයක් ඇහුවම එහෙම නැත්නම් දෙයක් කියෙව්වම ඒ දේ ඒ විදිහම පිළිගන්න නැතුව පොඩ්ඩක් වෙනස් විදිහට හිතලා බලන්න. මේක මේ විදිහට කරොත් හරිද? අන්න ඒ විදිහට වෙනස් ඒ කියන්නේ අපි හැමෝම හිතන රාමුවක් තියෙනවා. ඒ රාමුවෙන් පොඩ්ඩක් එළියට එන්න. පොඩ්ඩක් එළියට ඇවිල්ලා බලන්න කොහොමද කරන්නේ? ඒ කියන්නේ එතකොට ඔබට ලැබේවි පිළිතුරු. මේ ඒ කියන්නේ දැන් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් අපි හැමදාම හිතන විදිහ පොඩ්ඩක් එළියට ආවම පිළිතුරු එකකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එය නව නිපැයුමක් විදිහට එහෙම නැත්නම් නිෂ්පාදනයක් විදිහට එළියට ගන්න පුළුවන්. ඔව් අවසාන වශයෙන් දැන් මේ 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 සියලු නිෂ්පාදන දිරිගන්වන්න එහෙම නැත්නම් ඔබට අනුබල දෙන්න ඔබට මාර්ගෝපදේශකත්වය දෙන්න කොමනෝ ආයතනයක් සිටිනවාද ඒ සඳහා මේ දැන් නව නිර්මාණ කරන පිරිසට අපේ හිතවිල්ලක් තියෙනවා. හැබැයි මේ හිතවිල්ල ක්‍රියාත්මක කිරීමට අපට අවශ්‍ය කරන මූලික පාසුකම් නැහැ. තාක්ෂණික ඥානය සමහර තැන්වලදී අඩුවලු හුඩුකම් තියෙනවා. ඒ සඳහා මඟ පෙන්වන්න කොහේ හරි තැනක් තියෙනවද? ඔව් ශ්‍රී ලංකා නව නිපැයුම් කරන කොමිසම අතන මේක කණ්ඩායම් කියන්නේ මම මෙතෙන්ට ආවට මේක කණ්ඩායමක් වශයෙන් කරන වැඩක්. එතකොට ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ සංගමය එහිදී අවශ්‍ය මූල්‍යාධාර සහ රෝහල් වලට අඳුන්වා දීම. ඒ කියන්නේ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය හා අපි සම්බන්ධ කිරීම. එතකොට ඔවුන්ගේ තියෙන උමනාවන් අපිට ලෙහෙසියෙන් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ කණ්ඩායමක් විදිහට වැඩ කිරීම ලැබෙන්නේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම හරහා තමයි. ඒ සම්බන්ධතාවය ඇතුනේ. එම නිසා මම නව නිපැයුම් කරන කොමිසම සිද්ධාන්ත වෙන්න කැමතියි. ඒ වගේම අපිත් එක්ක වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලයටත් මේ අවස්ථාවේ සිද්ධාන්ත කැමතියි. බොහොම ස්තුතියි. මේ එතුමා සඳහන් කළෙත් වෙනස් ප්‍රතිඵල උදෙසා කළ යුත්තේ පළමුදේ වෙනස් සිතුවිල්ලක් ඇති කර ගැනීම. සාම්ප්‍රදායික සිතුවිලි රාමුවට ඔබට ගිහිල්ලා අර රාමුවෙන් පිටතට ගිහිල්ලා තියෙන විකල්ප අතරින් හොඳම විකල්පය සොයා ගැනීම හරි වැදගත්. ඒ නිසා වෙනස් ප්‍රතිඵලයක් අපි බලාපොරොත්තු වෙන්නේ. වෙනස් ප්‍රතිඵලය ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම සිතුවිල්ල වෙනස් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ අහං තේසංචයෝ නිරෝධෝච ඒවං වාදි මහසමනෝ. ප්‍රතිඵලය ඇති වෙන්නේ යම් හේතුවක් නිසා. ඒ නිසා ප්‍රතිඵල හොඳ බලාපොරොත්තුවකින් කර නම් සිතුවිල්ල වෙනස් කරගන්න හේතුව වෙනස් කරගන්න. එහෙමනම් අදත් අපි මේ අපි අපිම නැගිටිමු වැඩසටහන් මාලාව තුළ රට සංවර්ධනය කරාගෙන යාමේ මේ ව්‍යසන අවස්ථාවේදී රට ඉදිරියටගෙන යාමේ වැඩසටහන කෙසේද කියත් විය යුත්තේ ඒ අතර නවෝත්පාදනයන් සිදු කිරීම සහ ව්‍යවසායකත්වයේ ගොඩනැගීම පිළිබඳව කතා කළේ නවෝත්පාදන දැක්ම වැඩසටහන සමග. අදත් නවෝත්පාදන වැඩසටහනට අපට සම්පත්දායකත්වය ලබා දුන්නේ නව නිපැයුම් රැසක් සිදු කළ ඉලෙක්ට්‍රෝන ඉංජිනේරු සහන් රණසිංහ මහතා. බෙහෙවින්ම ස්තුතියි. අපි නැවතත් මෙවැනිම වැඩසටහනක් සමග මුණ ගැසෙන තුරු ඔබට සුබ දවසක්. සුබ දවසක්. කළ නොහැක්කක් නොමැත. අප අභියෝගවලටත් අභියෝග කළ ජාතියක්. මේ අපි අපිම නැගී සිටිය යුතු සමයක්. කොරෝනාවලට එරෙහිව නව නිපැයුම් අපම නිර්මාණය කරන සමයක්. ඉනෝවේටිව් මයින්ඩ් නවෝත්පාදන දැක්ම.